අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛ ආසියාත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල වෛද්‍ය වර්ජනයේ සිවවන දිනටත් රෝගීන් අදත් අසරණ වෙයි වෘත්තීය සමිතිවලට අවශ්‍ය විදිහට නටන්න සූදානම් නැති කෙහෙලිය වර්ජනය අවසන් කරන්න GMO සූදානම් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තවදුරටත් ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු උපත සමරන්න සූදානම් නව ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කර තිබුණත් ඇතැම් ප්‍රදේශවල ගෑස් සිඟයක් ජනතාවගෙන් චෝදනා ගෑස් කාන්දුවක් හේතුවෙන් පන්නල කුකුළු ගොවිපලක් විනාශ වෙයි प्रथम नवदानीय देशीय पुआत्वेत දිනහතරක් පුරා අඛණ්ඩව පැවති වර්ජන ක්‍රියාමාර්ගය తాවකාලිකව නතර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන් අද කටයුතු කළා. ඒ අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. කෙසේ වෙතත් අද දිනේ රෝගීන්පත් උනේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර මාරු මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට ඉඩ දෙන්නේ නැති බවයි අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. වෘත්තීය සමිතිවල අවශ්‍යතාවය මත තමා ක්‍රියා කරන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. සමහර වෘත්තීය සමිති සමහරක් විට තමන් හිතනවා ඇති තමන්ගේ බලය වර්ධනය කරගන්න තමන්ගේ බලය මෙතන තියෙනවා තමන් තමයි මේක කරන්නේ අපි තමයි මේකට මුල් වෙන්න ඕනේ අපි තමයි මේක කරන්න ඕනේ එතකොට අපිට මේ බලය රැක ගැනීමට නම් මම හිතනවා ඒ කර්තව්‍යයට මම මේ අමාත්‍ය අංශය අමාත්‍යවරයා හැටියට ඉන්නකම් මත්ත එකඟ වෙන්න බෑ එවැනි වැඩ පිළිවෙලකට. මොකද ඒක පොදුවේ මේ රටේ විශේෂ මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ විවිධ සංගම් තියෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ජනතාවට සේවය කිරීමට. බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ ඉතාමත්ම සංවේදී කරුණු. ඒ වගේම ඉතාමත්ම වැදගත් හැබැයි ඉතාමත්ම වැදගත් ලෙස අපි මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. ඉතින් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද එහි මධ්‍යම කාරක සභාව රැස් වුණා. පෙරවරු 10ට පමණ එම රැස්වීම ආරම්භ වුණේ කොළඹ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී. ඒ අනුව පැවති දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව වර්ජන ක්‍රියාමාර්ගය අද පසරු 4 සිට తాවකාලිකව නවතා දැමීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේ. ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් ආරම්භ කළ මෙම වර්ජනය අද සිවවන දිනටත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් අද දිනෙදිත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති වරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමටයි ඔවුන් කටයුතු කළේ. මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රිය ගමන් කිරීමේ අවස්ථාව මගීන්ට උදා වුණා. ඉතින් අපි යනවා නිකන්. ඔව්ව තමයි ඉතින් වෙන්නේ. ඉතින් කොහොමද ඉතින් රජයට ආදායම මොකද්ද ඔව්ව වැඩ ඉතින් ඔව්. මේවා විසඳන්න ඕනේ ප්‍රශ්න. ඒකත් ඒක විසඳන්නේ නැතුවම මිනිස්සු වර්ජන වලට යනවා. ඉතින් මේ පාඩු ඔක්කොම මේ එක පැත්තකින් ජනතාවට, එක පැත්තකින් රජයට. රජය කියන්නේ ජනතාවනේ. රජයේ තියෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රශ්න. හිතන්න. ටිකට් ටිකට් මේ අතර
මගින් බිල්ලට තබමින් ස්ථානාධිපතිවරුන් සිදු කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරියේ ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ. මගින්ව ඇපේට තියලා තමන්ගේ අසාධාරණ ඉල්ලීම් කරා යෑම ඇත්තෙන්ම පිළිගන්න බෑ. මම උන්ට ඒක දැනුම් දීලා තියෙනවා. සාධාරණ ඉල්ලීමට ලබා දෙන්න පුළුවන් මේක සම්පූර්ණ අසාධාරණ දෙයක් කරන්නේ. දුම්රිය මගින්න තමා ඇපේට තියලා තමන්ගේ ඉල්ලීම් කරා මේ වෘත්තීය සමිතියන්නේ ඉතාම අසාධාරණ ක්‍රියාවලිය. ඒ අනුව ප්‍රධාන අමාත්‍යංශ ලේකම්බරයා සමග දුම්රිය ස්ථානාධිපතිවරුන් අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. කෙසේ වෙතත් පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇත්තේ. සාමයේ කුමරුන්ගේ උපත අද මැදම රාත්‍රියේ සැමරීමට ලොව පුරා කිතුණු භක්තිකයින් සූදානම් වනවා. ලොවට සාමය සහ විමුක්තිය රැගෙන ජේසු බිලිඳු උපත ලැබුවේ අද වැනි දිනක මැදම රාත්‍රියේ. ජේසු පිරිඳා උපන්නේ බෙත්ලෙහෙම් නුවරයි. ඒ දෙසැම්බර් මාස 24 වනදා දිනක මැදම රාත්‍රියේ ලෝකයට සාමය සතුට විමුක්තිය රැගෙන ජේසු බිලිඳා උපන් බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ජේසු උපන්නේ මිනිසා පාපයෙන් මුදවා ගැනීමටයි. උන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල ඇත්තේ ආදරය, ප්‍රේමය සහ සාමයයි. මරියවන් සහ ජොසේතුමාට දාව උපන් ජේසුගේ දර්ශනය තුල සමානාත්මතාවයේ සේම ධනේ සූරා කෑමට එරෙහි වීම කැපී පෙනුණා. උන් වහන්සේගේ අසිරිමත් උපතෙහිවත් නත්තල අද මැදම රාත්‍රියේ සැමරීමට ලොව පුරා කිතුණු බැතිමතුන් සූදානම් වනවා. නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලංකා වාසී සේම ලෝකවාසී කතෝලික ජනතාවට සුබ නත්තලක් ප්‍රාර්ථනා කර තිබෙනවා. නත්තල යනු ජාති, ආගම් සහ සංස්කෘතීන් අතර අපූර්ව බැඳීමක් ඇති කරන දිනයක් බවද ජනාධිපතිවරයාගේ පණිවිඩයේ සඳහන්ව තිබෙනවා. අග්‍රාමහත්තේ මහින්ද රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. බෙත්ලෙහෙමේ දිලිඳු ගවලෙනක උපන් ජේසු බිරිඳා යථාර්ථවාදීව ලෝකයේ දෙස බැලීමට සිය උපතේ දීම ආදර්ශයක් දුන් බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නත්තල් පණිවිඩයේ දැක්වෙන්නේ යහපත සහ මනුෂ්‍යත්වයේ පිරුණු ලොවක වෙනුවෙන් ජේසුතුමාගේ පණිවිඩය අද සමාජයට ඉතා අත්‍යවශ්‍ය බවයි. පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයින්ට සේම ලෝකයේ බොහෝ දෙනෙකුට නත්තල මහත් ඉහළින් සමරන අවස්ථාව අහිමි වුණා. ඒ කොවිඩ් වසංගතය නිසායි. මෙවර නත්තලත් කොවිඩ් නීති රීතිවලට අනුව සමරන්න ලෝකයේ බොහෝ රටවල ජනතාවට සේම ශ්‍රී ලාංකිකයින්ටත් සිදුව තිබෙනවා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම බොහෝ දෙනෙකුගේ නත්තල් සමරුම් සතුට සීමා කර ඇති බවයි දක්නට ලැබෙන්නේ. අද මැදම රාත්‍රියේදී කිතු උපත සමරන්න කිතුණු බැතිමතුන් සූදානම් වෙනවා. රාත්‍රියේ දිව්‍ය පූජාව සේම හෙට දිනේ විවිධ රසවත් ආහාර පාන නත්තලේ ප්‍රධාන අංගයක්. නෑදෑ හිත මිතුරන් එකතු වීම, කෑම බෙදා හදා ගැනීම ඒ අතර ප්‍රමුඛයි. පසුගිය නත්තල බොහෝ දිනෙකට නිවස තුලම සිට සමරන්න සිදු වුණා. නත්තලේ අරුත හදවතේ සාමය කියලා අවශ්‍ය නම් ගැඹුරින් විග්‍රහ කරලා හිත හදා ගන්නත් පුළුවන්. නමුත් නත්තලේ ආධ්‍යාත්මික සැමරුම සේම ලෞකික සැමරුමකුත් තිබෙනවා. මෙවරත් කොවිඩ් නීති රීති ක්‍රියාත්මක වෙනවා. නමුත් ඊටත් වඩා සමස්ත ජනතාවටම බලපාන ප්‍රධානතම ගැටලු ගණනාවක් එක්කයි අද රාත්‍රියේ උදාවන නත්තල සමරන්න ජනතාවට සිදුවන්නේ. ඒ දිනපතා ඉහළ යන එළවලු, සහල්, මස් මාළු, කිරි බිත්තර මිලත් එක්කයි ගෑස්, භූමි තෙල් හිඟයත් සමගයි බොහෝ මිනිසුන්ට තමන්ගේ ජීවන මාර්ග, ආදායම් මාර්ග බිඳ වැටීමත් සමගයි. ඊටම එකතු වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයත් ජනතාව පොඩි පට්ටම් කර තිබෙනවා. වෙනදට නත්තලට විශාල ලෙස අලෙවිවන නත්තල් ගස් කතාවෙන් මෙවර නත්තල තේරුම් ගන්න පුළුවන්. දැන් අපි එහෙන් වැඩි ගන්න කපන ගහක් ඇරේ රුපියල් 1500 2000 කිනෝ 1000 ලොරිය කුලියට විතර 25000 30000 ලොරිය. මේ ඇවිල්ලා රුපියල් 2000 2500 ගහක් ඉල්ලන්නේ. කවුරු 3000 කිව්වම 1500 ගහ ගන්න එනවා. අපිට ලාභයක් නැහැ. වෙනදා මං ගේන 375 ගහක්. මේ පාර ගෙනාවේ ගස් 120 වෙනදා මේ වෙලාවේ නෝඩ මෙතන ගස් 700ක් විතර තියෙනවා. අද තියෙන ගස් 28යි. මේ පාර දින අත්තර ගස් නැහැ එකක්වත්. දැන් තුන්වෙනි පාර මේ එන්නේ. සංගීතය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේවන විට වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම පියවර ගනිමින් සිටිනවා. නමුත් ප්‍රදේශ කිහිපයක තවමත් ගෑස් හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. තමන්ට නව ගෑස් සිලින්ඩර තවමත් ලැබුණේ නැති බවට සමහර ප්‍රදේශවල ජනතාව චෝදනා කරනවා.
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. පන්නල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක්ද ගෑස් කාන්දුවකින් නැති වූ ගින්නකින් විනාශ වී තිබෙනවා. භූමිතෙල් අලවිකරණ ස්ථානවලද දිගු පෝලිම් දක්නට ලැබුණා. සංයුතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේ වන විට දිවයින පුරා වෙළඳ සැල් වෙත බෙදා හරිමින් පවතිනවා. නමුත් ගාල නගරයේ ඇතැම් ප්‍රදේශවල සතියකට අසන්න කාලයක සිට ගෑස් හිඟයක් පවතිනවා. ඊයේ රාත්‍රියේ ගාල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හරිමේ මධ්‍යස්ථානයකට ගෑස් ලොරියක් පැමිණ තිබෙනවා. ඒ සමග ඇති වූයේ කලබලකාරී තත්ත්වයක්. ඒ ගෑස් ලබා ගැනීමට පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණීමත් සමගයි. නමුත් සීමිත ගෑස් සිලින්ඩර් සංඛ්‍යාවක් පමණයි වෙළඳ සැලට ලැබී තිබුණේ. මේ හේතුවෙන් පැමිණ සිටි පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු හරවා යැවීමට වෙළඳ සැල් හිමියන්ට සිදු වුණා. ජනතාව චෝදනා කරන්නේ නව ගෑස් සිලින්ඩර නිකුත් කර ඇති බව සමාගම් ප්‍රකාශ කළද තවමත් ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර වෙළඳපළේ නැති බවයි. ගෑස් කොයින්නේ ගොඩක් මිස් වෙනවා. අපිට ජාම් පොඩි ප්‍රමාණයක ගෑස් ලැබුණේ. සැල්ල දීලා ගෑස් සිලින්ඩර් නේද තාම. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ. ගෑස් එකතනකාරී නැහැ. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. අද අලුයම පන්නල පොලිස් වසමට අයත් පල්ලේගම එලිපිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපලක ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කුකුළු පැටවුන් 3000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කිලෝග්‍රෑම් 37.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 3ක් මෙම ශාලා තුල සවි කර තිබෙනවා. ඉන් එක් සිලින්ඩරයක ඇති වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ පන්නල පොලිසිය එක්ව ගින්න පාලනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකද ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ගෑස් කාන්දුවක් නිසා හටගන්නට ඇති බවයි නිවසියන් සැකපල කරන්නේ. ගින්නට හේතුව ගෑස් පිපිරීමක් ද යන්නේ සොයා බැලීමට මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර නාවලපිටිය ප්‍රදේශයෙන්ද අද ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා. අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර නැවත සමාගමට බාරගෙන ඊට යම් සාධාරණ මුදලක් පාරිභෝගිකයන්ට ගෙවිය යුතු වනවා. මේ පිළිබඳව සහනයක් පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් තවත් මේ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් වී නැහැ. මේ අතර ගෑස් හිඟිය සහ ගෑස් පුපුරා යාම නිසා බොහෝ පුද්ගලයන් භූමිතෙල් භාවිතයට හුරු වී තිබෙනවා. භූමිතෙල් අලවිකරණ ස්ථානවලත් අද දිගු පෝලිම් දක්නට ලැබුණා. එපා වෙලා අපි භූමිතලුත් නෑ. පොඩි කාලේ පාම් පොලි හිටියා, දැන් ගාම්තල් පොලි මෙන්නෝ. ලීටර 4යි 5යි දෙන්නේ, වැඩිය දෙන්නේ නෑ. රට ඉවරයි, විනාශ වෙලා ඉවරයි. ජීසි පිටයි මේගොල්ලන්ට. අර සෙඩ් එක තිටියා. එහෙම තන ඒ ඔක්කොට දැන් වැඩි ගාන වැඩින කමක් නැ කන. ඒකත් නෑනේ. ගෑස් නෑ, අරක නෑ, පිටි නෑ. ඒ වාර්තාව අධ්‍යයනය කිරීමක් ජාතිපතිතුමාගේ කාර්යමණ්ඩලය විසින් කළ යුතු වෙනවා අනිවාර්යයෙන්. මම පෞද්ගලිකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කාර්ය සාධක බලකායක් පත් කරවමින් වඩා සුදුසුයි. ඒ වාර්තාවේදී අපි රෙකමෙන්ඩේෂන් දීලා තියෙන්නේ වාක්‍ය කීපයකින් නෙමෙයි, වෙළඳ පොලේ තියෙන ටැංගි ටික කොහොමද එක්කහුව කළා, ඒවා අයින් කළා, ආපහු අලුතෙන් පුරවලා, ඒක ආපහු වෙළඳ පොලට යවන්නේ කොහොමද කියන බහදුර කාර්යය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා අදාළ වන පහසුකම් ලිට්‍ර සමාගම සතුව නැහැ. අනතුරුදායක ටැංගි ප්‍රමාණය 3,00,000-4,00,000 පමණ තියෙනවා නිවෙස්වල. අදාළ ආයතනය විසින් ඒ ටැංගි ටික එකතු කළ යුතු ටැංගි ටික එකතු කළා ක්‍රේතුදේ තමයි ටැංකිය වල තියෙන ඒවයි තියෙන සංයෝගය අයින් කරන්නේ. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයමින් නිමවට පත්වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.